धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंडवासिनी, तुम लोग का क्यों भाग्यवत तथागत सम्मा संबुद्र जानन वहन से विषिन देशना कुट वदाल कुतुम श्री सद्धर्मी टाइती दहम कोटसाक श्रवणे क्रीमत मे पिन्नतुन सूदानं वेन्नि अद दावसे में धर्म देशना में पिंकम सिद्ध किरी में मौलिक आरमुन बवट पात्वेन्नि मीत मास तुनकट इयतदी वियोवन्नट येदुन गुणदास लक्ष्मण खंदनगे पियानन सिहिपत करला एतुमाट पुण्यानुमोदना किरीम वेनुवेन सिद्ध करनु लबन पिनकम मालावे एक पिनकमक आरंभक पिनकम हटियत मे धर्मदेश नामे पिनकम सिद्ध करान हित अमतरव मे परलव यन्नट येदुन निशान श्री कांदगे सहोदर महात्म्या अजित सिल्वा मासिना पद्मश्री कांदगे बाप पैतुलु पौल पौलट संबंध मे परलव गिय सिलुम ज्ञातीन श्रीपत करला ए अत्यंत पुण्यानुमोदना क्रीमी अरमुन ऐतिव सिद्ध करनु लबन पिनकम बुद्ध पियानन वहन से देशना कराने सब दानं धम्म दानं जिनाति कियला दानयन अतर वेदगत्न प्रधानतम प्रमुखतम दाने हटियत धर्म दाने देशना करला तीनों दानयन वर्ग करण अवस्थावक आमिष दाने अभय दाने धर्म दाने केला कोटास तुनकट बेदेनु आमिष दाने केल कियाने भौतिकमय देवाल द्रव्यमय देवाल दंदीम नत्नम परित्याग किरीम आमिष दाने बावट पत्तेनवा एवगेम अभय दाने केल कियाने मरणेट पत्वन्नट यन सत्वयेक ई मरणेन वीरा गन्नवनं सत्वयेकुट जीविते आरक्षा कर गन्नट उदव करनवनं एकट कीनवा अभय दाने कियला धर्म दाने केल कियाने तुन्लु काक्रवु भाग्यवत्तो बुद्ध पियानन वहन्से विषिन सियल्लेहिम दैनगत हेतु सिर देवल पिलिबंदव तमन वहन्से गेम ज्ञानयेन दैन देख अवबोध करगेन देशना करन लद श्री सद्धर्मय यम किसी केनेकुट श्रवणय करन्नट अवस्थाव लबा देनवनम् हो एहेम नत्नम् वेनत् केनेकुट धर्मय पिलिबंद दैनुमक् अवबोधयक् लबा गैनीमट मार्गय सकस् करनवनम् एकट कीनवा धर्म दान में पिनकम कियला एतकोट मी दानयन नतर धर्म दानयट प्रधानत्वय प्रमुखत्वय हिमी वेन्नट बलपान प्रधानम कारणय तमाई मनुष्येकुगे जीवितय
සත්වයෙකුගේ ජීවිතය තේරුමක් ඇති අර්ථවත් හරවත් ජීවිතයක් බවට පත්වෙන්නේ ධර්මය තුළින් නිසා මේ ලෝකයේ තුල ඕනේ තරම් සත්ව කොට්ටාසයන් ඉන්නවා ඒ අතර මිනිසා කියලා කියන්නේ දිවණු වූ මනසක් ඇති සත්ව කොට්ටාසයක් බුද්ධාදී උත්තමයන් පහළ වෙන්නේ මිනිස් ලෝකයේ තුල බුද්ධාදී උත්තමයන්ට බුදුකුරු දහම් නැත්නම් පාරමිතාවන් ගුණධර්මයන් වඩා වර්ධනය කරගන්නට පහසු වෙන්නේ මිනිස් ලෝකයේ තුල මිනිසුන්ට පුළුවන්කම තිබෙනවා ලෝකයේහි ස්වභාවය පිළිබඳව දැනගෙන අවබෝධ කරගෙන කටයුතු සිද්ධ කරන්න. ලෝකේ කොයිතරම් මිනිස්සු හිටියත් ඒ හැම මිනිසෙකුටම ධර්මයේ ස්පර්ශය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ක්ෂණ සම්පත්තිය කියලා බොහොම දුර්ලභ අවස්ථාවන් පිළිබඳව දක්වනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් බුද්ධ ධම්ම කියන සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව අහන්නටවත් නොලැබෙන ප්‍රදේශයක උත්පත්ති ලැබුවොත් ඒ ඇත්තන්ට ධර්මයේ ස්පර්ශය ලබන්නට හැකියාවක් නොලැබෙන බව. ඒ දුර්ලභ වූ අවස්ථාවන් අතර මනුෂ්‍යත්වයක් හිමිවීම බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබීම ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම ක්ෂණ සම්පත්තිය ඇතිව උත්පත්ති ලැබීම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ජීවිතය ආලෝකමත් කර ගැනීමට අවස්ථාව ලැබීම මේ අවස්ථාවන් ලෝකයේ තුල බොහොම දුර්ලභ අවස්ථාවන් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. සුගතෝ වාදයේ තුල මේ කරුණු පහ උන්වහන්සේ දේශනා කරන්නේ නිතරම මෙනෙහි කළ යුතු කරුණු හැටියටයි. පින්වත්නි, අපි අපේ ජීවිතය පිළිබඳව මෙනෙහි කරනකොට අපිට බොහොම අමාරුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන මනුෂ්‍යත්වය මිනිසත් බව අපිට හිමි වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය ලෝකය තුල පවතින කාලයක අපිට මේ මිනිස් ලෝකයේ භවය සකස් කර ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ දැනුම ලබා ගන්නට පුළුවන් ධර්මානුකූලව ජීවිතය සකස් කර ගන්නට පුළුවන් ධර්මයෙන් ජීවිතය අර්ථවත් කර ගන්නට පුළුවන් පරිශනයක ක්ෂණ සම්පත්තිය ඇතිව අපි භවය සකස් කරගෙන තියෙනවා. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන ධර්මානුකූල ජීවිතය ගත කරන තමනුත් ධර්මානුකූලව ජීවත් වෙමින්
අන් අයවත් ධර්මයට යොමු කරන්නට පුළුවන් කල්යාණ මිත්‍රයන් සොයා ගැනීමට පුළුවන් පරිසරයක අපි භවය සකස් කරගෙන තියෙනවා. ඒ අනුව කල්පනා කරලා බැලුවාම මේ බොහොම දුර්ලභ වූ අවස්ථාවන් සියල්ලම ඇතිව අපේ ජීවිතේ ගත කරන්නට අපි වාසනාව උදා කරගෙන තියෙනවා. එබඳු වාසනාවන්ත භවයක් හිමි කරගෙන තිබුණත් හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතයට ධර්මය සමීප කරගන්න ජීවිතයේ ධර්මයට අනුව සකස් කරගන්නට හැම කෙනෙකුටම වාසනාව නැහැ. ධර්මයට යොමු වෙන්නට ධර්මයට රුචිකත්වයක් ඇති වෙන්නට ඒත්තන් බුද්ධිමත් වෙන්නට ඕනේ. බුද්ධිමත්කම අපිට ලබා ගන්න පුළුවන් ධර්මයේ පිළිපද දැනුම තුළින්ම. සංසාරික ජීවිතය තුළ අපි ධර්මයට නැඹුරු වුණු ජීවිත ගත කරලා තියෙනවා නම් අපිට බුද්ධෝත්පාද කාලයක නැවත නැවත ධර්මයට යොමු වෙලා අපේ ගුණධම් වඩා වර්ධනය කරගන්න පාරමිතාවන් සම්පූර්ණ කරගන්නට අපට හැකියාව ලැබෙනවා. එතකොට මිනිස්සෙක් හැටියට ඉපදිලා අර සියලු සම්පත් ඇතිව එයින් අදහස් කරන්නේ මිනිස් භවය, බුද්ධෝත්පාද කාලය, ඒ වගේම ශ්‍රද්ධාර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ක්ෂණ සම්පත්තිය කියන මේ සියල්ලම තිබුණත් සමහර කෙනෙකුට ධර්මයේ පහස ලබන්නට පුළුවන් කමක් නැහැ. එහෙම නොවුනොත් එහෙම ඉතාමත් නම් අමාරුවෙන් හිමි කරගත්ත විවාසනාවන්ත භවය අවාසනාවන්ත බවට පත් කරගන්න ඇත්තන් අපිට ලෝකයේ තුල සමාජයේ තුල දකින්නට තියෙනවා. ජීවිතය අවාසනාවන්ත තත්වයට පත් කරගන්නේ නැතුව සංසාරික ජීවිතයම වාසනාවන්ත බවට පත් කරගන්නට අපිට උදව් වෙන්නේ, උපකාරී වෙන්නේ ධර්මය පමණයි. අපේ ජීවිතයෙන් ධර්මය ඈත් වෙලා ගියොත් එහෙම එතකොට මනුෂ්‍ය නාමයෙන් ජීවත් වුණත් අර සියලු දුර්ලභ අවස්ථාවන් අපිට හිමි වෙලා තිබුණත් අපි අපේ ලෝකෙ ජීවත් වෙන තිරිසන්ගත සත්වයන්ගේ ස්වභාවයට වඩා වෙනස් වෙන්නේ නැහැ. ලෝකේ උපදින හැම මිනිසෙකම, හැම සත්වයෙක්ම, හැම පෘථග්ජනයෙක්ම පොදුවේ අනුගමනය කරන ක්‍රියාත්මක වන දේවල් තියෙනවා. හැම සත්වයෙක්ම තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට ආහාර ගන්නවා. ඒ වගේම උපන් මොහොතේ පටන් මැරෙන මොහොත දක්වාම ක්‍රියාකාරී ජීවිතයක්ම ඒකාකාරී ජීවිතයක්ම ගත කරන්නේ නැහැ. සෑම සත්වයකටම තමන්ගේ ජීවිතේ නිරන්තරයෙන් කටයුතු සිද්ධ කරනකොට වෙහෙසක් ඇති වෙනවා. ඒ වෙහෙසක් ඇති වෙච්ච වෙලාවල් වල විවේක ගන්නවා.
එහෙම නැත්නම් නිදා ගන්නවා. ආහාර ගැනීම කියන එකත් විවේක ගැනීම කියන එකත් සෑම සත්වයෙක්ම සිද්ධ කරනවා. ඒ වගේම Tamanගේ ජීවිතය ආරක්ෂා කරගන්නට බාහිරින් පැමිණෙන විවිධ බයවලින් ආරක්ෂා වෙලා ජීවත් වෙන්නට ස්වාභාවිකව සිදුවෙන විපත් වලින් ඒ වගේම සොර සතුරන්ගෙන් ස්වභාව ධර්මයෙන් සිදුවෙන හානි වලින් ආරක්ෂා වෙලා ජීවිතය ගත කරන්නට සෑම අවස්ථාවකම සෑම සත්වයෙක්ම කල්පනාකාරී වෙනවා. අපේ දෛනික ජීවිතය තුළ අපි කොයි ආකාරයට ඉරියව් පැවැත්වුවත් ගමනක් බිමනක් ගියත් gedara ජීවත් උනත් රැකී රක්ෂාවක් ව්‍යාපාරයක් වෘත්තියක යෙදුණත් ඒ සෑම අවස්ථාවකදීම තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවා, කල්පනාකාරී වෙනවා. ඒ වගේම ඒ සත්‍යයන් නිරන්තරයෙන්ම පංචකාම සම්පත්තියට කැමති වෙනවා. ඇස සතුටු වෙනදී, කන සතුටු වෙනදී, නාසය දිව ශරීරය සතුටු වෙනදී, ඇහැට කනට නාසයට දිවට ශරීරයට ලබා දෙන්නට කැමැත්තක් දක්වනවා. මේක පොදුවේ හැම සත්වයෙක් තුළම තියෙන ලක්ෂණයක්. එතකොට ජීවිතයක් කියලා කියන්නේ කාලපීල ජීවිතය ආරක්ෂා කරගෙන කම්සප වින්දනය කරමින් ජීවත් වෙලා ඉඳලා මිය පරලව යාම කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් තිරසන්ගත සතත් කරන්නේ ඒ කරුණු ටිකමයි. ඒ මිනිස්සයා කරන්නේ ඒ කරුණු ටිකමයි. එතකොට මේ සියලුම සත්‍යයන්ට පොදු වෙච්ච චර්යා ධර්ම පද්ධතියෙන් මිනිස්සු වෙනස් වෙන්නේ ධර්මය නිසා. ධර්මයේ අනුව තමයි පුජ්‍යලයාගේ ජීවිතේ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරනවා නම්, උන්වහන්සේ දේශනා කරපු ධර්මය විශ්වාස කරනවා නම්, ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ගමන් කරන අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය පිළිබඳ විශ්වාස කරනවා නම්, එබඳු විශ්වාසයකට යමෙක් පැමිණෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පවතිනවා නම් විතරයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කෙනෙකුට පහළ වෙන්නේ පින්වත්නි මේ සංසාරයේහි සත්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත්තොත්, තේරුම් ගත්තොත්. බුදු පියාණන් වහන්සේ මේ සංසාරයේ ස්වභාවය තමන් වහන්සේ විසින්ම දැන දැක අවබෝධ කරගෙන දෙවියන් සහිත ලෝක සත්වයාට පැහැදිලි කරන්නට හේතුවා. උන්වහන්සේ දේශනා කරන්නේ අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුප්පා කෝටි නපඤ්ඤායිති කියලා. මේ සංසාරය අනවරාග්‍රයි. එහෙම නැත්නම් ආරම්භයක් අවසානයක් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ අනවරාග්‍ර වූ සංසාරයේ ගමන් කරන සත්‍යය නිරන්තරයෙන්ම, එහෙම නැත්නම් බහුල වශයෙන්ම
දුකින් පීඩාවෙන් තමයි සංසාරික ජීවිතය ගත කරන්නේ. දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගින් පිරිච්ච ජීවිතයක් තමයි සංසාරගත සත්වයා ගත කරන්නේ. ඒකට හේතුව තමයි සසර සැරිසරන සත්වයා මේ අනන්ත සංසාරයේ පුරාවට තමන්ගේ හිත පෝෂණය කරලා තියෙන්නේ තමන් කැමති වෙන දේවල් වලට ඇලීමටත් අකමැති දේවල් සමග ගැටීමටත් ඒ වගේම තමන්ගේ තියෙන දැනුම උගත්කම ඥානයේ ප්‍රමාණය අනුව තීන්දු තීරණවලට පැමිණීමක් තමයි සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය. මේකට තමයි කියන්නේ ලෝභය, ද්වේෂය සහ මෝහය කියලා. එතකොට මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනුවත්කම. ඇත්ත ඇතිසැටියෙන් නොදන්නා බව තමයි මෝහය කියලා කියන්නේ. අපිට පෙනෙන අපි දකින ආකාරයෙන් ලෝකය විග්‍රහ කිරීම මෝහයෙන් යුක්ත සත්වයාගේ ස්වභාවය. ඒ මෝහය නිසාම තමන් යම් යම් දේවල් සමග ඇලෙනවා, ඒ වගේම යම් යම් දේවල් සමග කැටෙනවා. ලෝභ දේශ මෝහයන්ගෙන් පිරිච්ච සත්වයාට තමයි පෘථග්ජන සත්වයා කියලා කියන්නේ. එබඳු ඇත්තන් අතර වැඩි සත්ව කොට්ටාසයක් අන්ධ බාල පෘථග්ජනයන්. ඒ අයට නුවණ නැහැ, ප්‍රඥාව නැහැ. යම් කිසි දෙයක් දැකලා විමසලා අවබෝධ කර ගැනීමේ හැකියාව නැහැ. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හෝ කියවලා හෝ දැනගෙන හෝ ධර්මය පිළිබඳ කවර හෝ පාරම්පරික වෙන දැනුමක් නිසා හෝ මේ ධර්මයට රුචියක් කැමැත්තක් ඇති වෙනවා නම් ඒ ඇත්තෝ මේ ධර්මය පිළිබඳව හොයන්නට, ධර්මය පිළිබඳව ගවේෂණය කරන්නට කැමැත්තක් ඇති කර ගන්නවා. ඒ ඇත්තෝ තේරුම් ගන්නවා මම කිසිවක් දන්න කෙනෙක් නෙමෙයි. වෙන විදියකින් කියනවා නම් මම දන්නේ නැති බව මම දැනගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මම දන්නේ නැහැ. මම දැනගත යුතුයි. එහෙම කල්පනා කරන පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව උන්වහන්සේව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ මේ දැනගත යුතු සියල්ල මැනවින් දැනගත් උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ සංසාරයේ සත්‍ය ස්වභාවය තමන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් දැන දැක අවබෝධ කරගත්. උන්වහන්සේම දේශනා කරනවා මම දේශනා කරන දේවල් සංසාරය පිළිබඳව පැහැදිලි කරන කරුණු මට කවුරුවත් කියපු දේවල් නෙමෙයි. දෙවියෙන් බබෙක්කින් අසාගත්ත දේවල් නෙමෙයි. මා විසින්ම දැන දැක අවබෝධ කරගෙන නුඹලාට දේශනා කරන්නේ. ඒ අනුව මේ සංසාරය අගක් මුලක් දක්වන්නට බැහැ.
මේ සංසාරේ ගමන් කරන සත්‍යයා බහුල වශයෙන්ම අප්‍රමාණ දුකටපත් වෙනවා ඒ බව මම දකිනවා කොහොමද මහ පාරක් මැද්දේ යම් කෙනෙක් හිටගෙන ඉන්නවා නම් ඒ පාරේ දෙපැත්තේ ගෙවල් තියෙනවා නම් මේ ගෙවල් වලට ඇතුල් වෙන මිනිස්සු මේ ගෙවල් වලින් පිට වෙන මිනිස්සු මේ පාර මැද ඉඳගෙන බලාගෙන ඉන්න පුජ්‍යලයට බොහොම හොඳට පැහැදිලිව පේනවා අන්න ඒ වගේ මේ සත්වයාගේ චුති උත්පත්ති දෙක මරණය සහ නැවත භවයේ සකස් වීම පිළිබඳව මම හොඳින්ම දකිනවා එහෙම දකිනකොට මට පේනවා මේ සංසාරේ චුති උත්පත්ති සකස් කරගන්න සත්‍යයා තමන්ගේ සංසාරික ජීවිතේ මහගෙදර බවට පත් කරගෙන තියෙන්නේ සතර ආපාය නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපාය තමයි සංසාරේ සැරිසරන සත්‍ය වැඩි වශයෙන් ගත කරන්නේ එතකොට මේ බුදුහාමුදුරුවන්ගේ වචනය පිළිගන්නවා ඒක විශ්වාස කරනවා නිකම්ම නෙමෙයි තමන්ගේ තියෙන නුවණ ප්‍රඥාව යොමු කරලා ධර්මීය පිළිබඳව සම්මර්ෂණය කරලා විමර්ශනය කරලා ඒ සත්‍යතාවය පිළිබඳ විශ්වාස කරනවා ඒ විශ්වාසය තුල ඉඳගෙන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සංසාරයේ ස්වභාවය කොහොමද පැහැදිලි කරන්නේ මේ සංසාරයේ කොයි විදිහට තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ශ්‍රද්ධාව ඇති කරගත්ත පුජ්‍යලයා තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නවා විතරක් නෙමෙයි එයා හැම තිස්සෙම කල්පනා කරන දෙයක් තියෙනවා අර මුලින් සඳහන් කළා වගේ මම කිසිවක් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සියල්ල දැන දැක අවබෝධ කරගත් බව පැහැදිලි. උන්වහන්සේ දේශනා කරපු ධර්මය කොතනින් කොයි විදිහට අරගෙන බැලුවත් ගැටලුවක් නැහැ. ස්වාක්ඛාතයි. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, සාත්ත සබ්භ්‍යංජන केवल परिपूर्णයි ආරම්භයත් නිර්වෘල් පැහැදිලි මැදත් නිර්වෘල් පැහැදිලි අවසානයත් නිර්වෘල් පැහැදිලි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අර්ථ සහිතවයි අර්ථ ශූන්‍ය වූ එකදු වචන මාත්‍රයක් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වුණේ නැහැ ඒ වාගේම ඒ ධර්මය පිළිබඳව මනවින් වෙන් කරලා කොටස් කරලා බෙදලා දක්වලා තියෙනවා එතකොට මුල මැද අග පරිපූර්ණ ඒ වාගේම අර්ථයක් ඇතිව යම් කිසි කෙනෙකුට ඒ පිළිබඳව සම්මර්ෂණය කරලා විමර්ශනය කරලා තේරුම් ගන්නට හැකියාවක් ඇති විදිහට පරිපූර්ණ වූ ධර්මයක් කේවල පරිපූර්ණම් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙනවා ඒ දේශනාව අනුව බුදුහාමුදුරුවෝ මේ සංසාරය පිළිබඳව දකින්න උත්සාහ කරන්න කියලා අපිට අනුශාසනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරම සත්‍යයි හැම තැනටම ගැලපෙනවා
හැම දෙයකටම ගැලපෙනවා. ඒක ගතවන මොහොතක් පාසා ධර්මයේ තියෙන සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙනවා විනා වෙනත් කිසිවක් වෙන්නේ නැහැ. මොහොතින් මොහොත බුද්ධ දේශනාවේ තියෙන සත්‍යය අපිට ප්‍රඥා ගෝචරව සියල්ල දෙස බලනකොට මනවින් පැහැදිලි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ධර්ම මාර්ගයේ ගමන් කරපු ගමන් කරන ඇත්තන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පරම සත්‍යත ඒකාන්තයෙන් උදා කර ගන්නවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපිට මේ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නේ. තෙරුවන් කෙරෙහි ගෞරවයක් තියෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව? අයහපත් දේවල් නොකර ඉන්න, යහපත් දේවල් කරන්න, ඒ වගේම තමන්ගේ හිත මනස පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන මනස පාලනයකට නතු කරන්න. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධං ශාසනං. මේකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එක නිවන දක්වාම එහෙමයි. සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ පටන් අදිශීල අජිතිච්ච අදි ප්‍රඥා කියන මේ ගැඹුරු ආධ්‍යාත්මික තත්ත්වයන්ගෙන් විමුක්තිය සාක්ෂාත් කරගන්නා තාක් කල් මේ දේශනාව අපේ ජීවිතයට අත්‍යවශ්‍යමයි. ඒ නිසා අපි හැම මොහොතකම මම උත්සාහවත් වෙනවා අයහපත් දෙයින් අකුසලයෙන් ඈත් වෙන්න, කුසලයට නැඹුරු වෙන්න මම නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ධර්මයට අනුව මගේ මනස සකස් කර ගැනීමට මම නිරන්තරයෙන්ම උත්සාහවත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ සංසාරයේ ස්වභාවය අතිශයින්ම භයානකයි. එබඳු ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා ඊළඟට මොකද කරන්නේ? මේ සංසාරයේ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට අනුව සංසාරයේ දෙස දකින්නට පුරුදු වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ජාති ජරා ව්‍යාධි චුති අපායාතීත අපට්ටක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත්තෝනි ඉමානි අට්ඨ. සංසාරය පිළිබඳව සංවේගය ඇති කරගත යුතු අවස්ථාවන් අටක් පිළිබඳව දේශනා කරනවා. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම. අපි අනන්ත සංසාරයේ ලෝභ දේශ මෝහයන්ගෙන් පිරිච්ච මනසක් ඇතිව කරන ලද අකුසලයන් නිසා අතීතයේ සතර අපායට පත් වෙලා අප්‍රමාණ දුක් විඳලා ඇති. විඳපු දුක් සීමා කරන්න බෑ. අපි මේ භවයේ නැති වුණත් සංසාරික ජීවිතය තුළ අපි හැමෝම කරලා තියෙන අකුසලයන් අනාගතයට අපිට අපිව සතර අපායට පත් කරලා අප්‍රමාණ දුක් විඳවන්නට අවශ්‍ය කරන අකුසල කර්මයන් අපි ඒක රාශී කරගෙන ඇති. ඒ නිසා කරන ලද අකුසලයන්ගේ මෙතෙක් විඳේ නැති දුක් විපාක අනාගතයේ කොච්චර විඳින්න තියෙනවද කියලා අපිට කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි,
ලබලා තියෙන ජීවිතය පවත්ව ගන්නට අපි කොච්චර දුක් වෙන්න ඕනේද කොච්චර කරදර වෙන්නට ඕනේද ඒ ජීවිතේ පවත්වාගෙන යන්නට නිරන්තරයෙන්ම අපි උත්සාහවත් වෙන්නට ඕනේ මව් කුසක් තුල පිළිසඳ ගත්තා වූ මනුෂ්‍ය සත්වයා මව් කුස තුල ජීවත් වන කාලය තුල මව් කුසින් බිහි වුණාට පස්සේ යම් දවසක මරණයට මුහුණ දෙනවා නම් ඒ අවස්ථාව දක්වාම තමන්ගේ ජීවිතේ මරණයෙන් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කරන්නට ඕනේ උත්සාහ කරන්නට ඕනේ ඒ විදිහට අප්‍රමාණ දුකක් විඳින්න තමයි ජීවිතේ ආරක්ෂා කරගන්නේ අපේ ආහාර පාන ආදී මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නට අපිට කොයිතරම් දුක් වෙන්න කැප වෙන්න සිද්ධ වෙලා තියෙනවද මේ භවය තුල අපි කොයිතරම් දුරට දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට පත් වෙනවද මානසික වශයෙන් පීඩාවට දුකට අසහනයට අතෘප්තියට පත් වෙන අවස්ථාවල් කොච්චරද මේ විදිහට මේ සංසාරේ ස්වභාවය පිළිබඳව දැකලා මේ සංසාරය පිළිබඳව කලකිරීම සකස් කර ගන්නවා යම් කිසි බෞද්ධෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නේ සංඝ රත්නේ පිළිපදව නිවැරදිව ඒ ත්‍රිවිද රත්නේ ගුණ අනුව හඳුනාගෙන උන්වහන්සේගේ දේශනාව පිළි අරගෙන සංසාරයේ ස්වභාවය දැකලා සංසාරයේ ස්වභාවය පිළිබඳ කලකිරීම සකස් කර ගන්නවා නම් ඒ ඇත්ත තමයි ඇත්ත වශයෙන්ම ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත බෞද්ධයා බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව දෙයාකාරයි අමූලික සද්ධා ආකාරවතී සද්ධා කියලා කරුණු කාරණා පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව මේකට භක්තිය කියලා කියනවා දෙවියන් කෙරෙහි දේවවාදියා ලොකු භක්තියක් ඇති කරගෙන තියෙනවා බය මිශ්‍රිත වූ ගෞරවයක් ඇති කරගෙන තියෙනවා ඒක තමයි අමූලික ශ්‍රද්ධා කියලා කියන්නේ ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ කරුණු කාරණා පිළිබඳව මන අවබෝධයක් ඇතිව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාවට එබඳු ආකාරයට ශ්‍රද්ධාව තුළ පිහිටපු පුජ්‍යලයා මේ සංසාරයේ ඝෝර කටුක භයානක බව තේරුම් අරගෙන ඒ පිළිබඳ දේශනා වානුව විශ්වාස කරලා මේ සසර දුකින් අත මිදෙන්නට උත්සාහවත් වෙනවා වීරියවත් වෙනවා පින්වත්නි එබඳු පුජ්‍යලයන් විසින් නිරන්තරයෙන් මෙනෙහි කරන්නට අවශ්‍ය කරන කරුණු පහක් පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාවක කොටසක් තමයි මම මාත්‍රුකා වශයෙන් තබා ගත්තේ. ඒ සූත්‍ර දේශනාවට අදාළ වෙන දහම් කරුණු දීර්ඝ වශයෙන් විස්තර කරන්න ගියොත් පැයකින් අමාරකින් විස්තර කරන්නට බැහැ. නමුත් අවස්ථානුකූලව මේ පින්නතුන්ට ඒ පැහැදිලි කරන කරුණු මම මුලින් කිව්වා මිනිසා කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනෙක්. මනේන උස්සන්නතා මනුස්සා උසස් මනසක් ඇති නිසාම මනුස්ස කියලා කියනවා. මනසින් උසස් නිසා හිතන්න පුළුවන් විමසන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ සංසාරයේ පිළිබඳව
ලෝකය පිළිබඳව දේශනා කරන කරුණු අපේ පෘථග්ජන ඇස් දෙකෙන් දකින්න අපේ මේ මාංශ චක්සුසයෙන් දකින්න මාංශ කර්ණයෙන් ශ්‍රවණය කරන්නට අපිට හැකියාවක් නැහැ සාමාන්‍ය ඉන්ද්‍රිය ඥානයේ ඉක්මවා ගිය අතීන්ද්‍රිය වශයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු සාමාන්‍ය ඉන්ද්‍රිය ඥානයේ ඉක්මවා ගියෙන් දැනුමකින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දැනගත යුතු අවබෝධ කරගත යුතු කරුණුයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ උන්වහන්සේ තුල ඉද්ධිවිද දිබ්බසෝත පරචිත්ත විජානන ආසවක්ඛය මේ සියලු ඥානයන් කෙන් බුදු පියාණන් වහන්සේ සමන්විතයි ඒ නිසා අපේ පවතින සිටීමේ චින්තන හැකියාව පාවිච්චි කරලා එක නිවැරදිව යොමු කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගන්නවා ඒ මිනිස්සුන්ගේ තියෙන උසස් මනස මිනිස්සුන්ට පුළුවන් යහපත පිණිස පාවිච්චි කරන්නත් පුළුවන් අයහපත පිණිස පාවිච්චි කරන්නත් පුළුවන් අද ලෝකයේ විද්‍යාව ගොඩාක් දියුණු වෙලා තියෙනවා ඒ විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු තමන්ගේ චින්තන හැකියාව දියුණු කරගත්ත නිසා සමහර වෙලාවට මේ ලෝක ජීවත් වෙන මිනිස්සු තමන්ගේ චින්තන හැකියාව ලෝකේ යහපතට පාවිච්චි කරනවා විද්‍යාත්මක සොයා ගැනීම සිද්ධ කරනවා තවත් කෙනෙක් ඒ විද්‍යාත්මක ඥානයේ විද්‍යාත්මක දැනුම මිනිස්සුන්ගේ ලෝකේ විනාශයට පාවිච්චි කරන දැනුමක් බවට පත් කර ගන්නවා සත්‍යයට ලෝකයට හානි කර දේ නිර්මාණය කරන්න එබඳු පුජ්‍යලයා යොමු වෙනවා එතකොට එබඳු පුජ්‍යලයන්ට උගත්කම තිබුණත් ප්‍රඥාවක් නැහැ ලෝකේ බොහෝ මිනිස්සු දන්නේ නැහැ මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට ප්‍රියයි තමන්ගේ ජීවිතයට කැමති ආසයි ඒ නිසා අපේ පරම යුතුයකමක් වෙනවා මේ ලෝකේ උපදින සෑම සත්වයෙකුගේම ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරලා දීම ඒ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ලෝකය දෙස බලන ලෝකය තේරුම් ගන්න ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උපදින සෑම මිනිසෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපද අනුමාන ඥානයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව ජීවිතය යොමු කරන්න කල්පනා කරන උත්සාහවත් වෙනවා. එබඳු පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව ජීවිතේ දකින්න උත්සාහ කරන්නේ. මම මාතෘකා කරපු සූත්‍රයට අදාළ කරුණු ටික කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචමානි භික්ඛවේ දානානි අබින්නම් පච්චවෙක්ඛිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ඨේනවා පප්පචිතේනවා පංචමානි භික්ඛවේ දානානි අවස්ථාවන් සිද්ධීන්
ස්ථානයන් පහක් නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු වෙනවා. අභින්නම් පච්ච වෙක්කිතබ්බම් නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. කවුරු විසින්ද? ඉත්‍යාවා පුරිෂේනවා ගාට්ඨේනවා පබ්බජිතේනවා. යමෙක් ස්ත්‍රියක් නම් ඇය හෝ, යමෙක් පුරුෂයෙක් නම් ඔහු හෝ, යමෙක් පැවිද්දෙක් නම් ඔහු හෝ, යමෙක් ගිහියෙක් නම් ඒ ගිහියා හෝ. ඉත්‍යාවා පුරුෂේනවා ගාට්ඨේනවා පබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන සෑම කෙනෙක් විසින්ම නිරන්තරයෙන්ම මේ කරුණ පහ මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එකක් තමයි ජරා ධම්මෝම්මි ජරම් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම ජරාවට පත් වෙන කෙනෙක් කියලා නිතරම මෙනෙහි කළ යුතුයි. ව්‍යාධි ධම්මෝම්මි ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම අසනීප, ලෙඩ, එහෙම නැත්නම් රෝග වලින් පිරුණු ජීවිතයක් ගත කරන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්නට ඕනේ. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම මරණ කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න ඕනේ. සබ්බේහි මේපියේහි මනාපේහි නානා භවෝ විනා භාවෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මට ප්‍රිය වූ, මනාප වූ, කාන්ත වූ සත්පුජ්ජල ද්‍රව්‍ය සංසිද්ධි බොහෝ දේවල් තියෙනවා. එහෙත් ඒ සියල්ල එකිනෙකට වෙනස්. මම හිතා හිටියට ඒවා එක විදිහට වෙන්න ඕනේ කියලා එහෙම වෙන්නේ නැහැ. මේව හැමදාම තියෙන්න ඕනේ කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම වෙනස් වෙනවා. මම ප්‍රිය වූ, මට මනාප වූ සත්පුජ්ජල ද්‍රව්‍ය මේවා දිගුකල් පවතින්න ඕනේ, හැමදාම පවතින්න ඕනේ කියලා මම විශ්වාස කරාට ඒක එහෙම වෙන්නේ නැති බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභින්නම් පච්ච වෙක්කිතබ්බං. මම කර්මය උරුම කරගෙන තියෙන කෙනෙක්, මම කර්මය දායාද කරගෙන තියෙන කෙනෙක්, මම කර්මය උප්පත්ති ස්ථාන බවට පත් කරගෙන ඉන්න කෙනෙක්, මම කරන හොඳ හෝ නරක කර්මයන් මා සමග සංසාරේදී දිගින් දිගටම එනවා. කර්මයන් මාව අත්හරින්නේ නැහැ. මම හොඳ කර්මයක් කළත් නරක කර්මයක් කළත් ඒ දෙකම එහෙමයි. සංසාරයේ ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. මම මුලින් සඳහන් කරපු විදිහට මේ පංචස්කන්ධයේ දරාගෙන සිටින තාක්කල් කර්මයන්ගේ විපාකයන් විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපි කරන ලද කුසල කර්මයන් සෙවණැල්ලක් වගේ අපි පසුපස ඇවිදilla අපිට කිසිදු පීඩාවක් නැතුව නොදැනුවත්වම අපිට යහපත් විපාකයන් ලබා දෙනවා. ඒ වගේම තමයි අයහපත් ක්‍රියාවන්ගේ විපාක ගොනෙක් පසුපස කරත්තයක් එනවා වගේ ගොනාගේ කරේ කරත්තේ බැඳලා ඊට පස්සේ ඒ ගවයට ලොකු පීඩාවක් දෙමින් කරත්තේ පිටිපස්සේ කැරකි කැරකි එනවා වගේ කරන් ලද අකුසල කර්මයන් අපි පසුපස්සේ පැමිණෙනවා. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධයේ පවතින තාක්කල් එහෙමයි. බුදු පසේ බුදු මහරහත් බවට පත් වුණත් එහෙමයි. බුදුරජාණන් වහන්සේටත් කර්මයන්ගේ විපාකයන් මුණගැහෙන්න සිද්ධ වුණා. උතුම් මර්යාද භාවයට පත් වෙච්ච මොගලන් ආදී උත්තමයාණන් වහන්සේලාටත්
कर्म विपाक वलट मून दिन सिद्धुना कर्म विपाक रोग वलट मून दिन ये उत्तम अंटात सिद्धुना पंचस्कंदे अत्थेरिन ताप काल ये विपाक विदिन्न सिद्ध वेनवा मेक तेरुम गन्न कियला नितर मेने करन्न कियला बुदुहामुदुरो देशना करनवा पिन्वत्नि ऐ अपि जरावट पत्वन बव नितर मेने पिन्वत्नि अपि सित काय वचने कियन मे दोरट तुन पाविच्चि करला හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා ස්වභාවයෙන්ම සංසාරයේ ලොකු බැඳීමක් ඇතිව කාම තණ්හාවෙන් භව තණ්හාවෙන් පීඩාවට පත්වෙච්ච අපි නිරන්තරයෙන්ම මේ සංසාරයේ ලොකු බැඳීමකින් සංසාරයේ ලොකු ඇල්මකින් යුක්තව අපි මොකද කරන්නේ लोभे वर्धने वेणुवा करणवा द्वेषे वर्धने करणवा मोहे मोडकम वर्धने करणवा एतकोट मे लोभ द्वेष मोहयान वर्धने करण निसा अपिट भवकामी जीवितयक् तियेनवा ए भवकामी जीविते तुल අපි කරපු කුසල කුසල හැම දෙයක්ම අපිට විඳින්න සිද්ධ වෙනවා අපි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්තව මේ සංසාරික ජීවිතය ගත කරනකොට අපි අපේ ජීවිතයේ පිළිබඳව උද්දාමයට පත් වෙනවා උද්දාමයට පත් වෙලා ස්වභාවයෙන් අකුසලයට නැඹුරු වෙච්ච මනස නිසා අකුසල් වලට පාසුවෙන්ම යොමු වෙනවා ඒකට කියනවා පින්වත්නි යොබ්බන මද කියලා එහෙම නැත්නම් තරුණ මදේ කියලා ඒ තරුණ මදේ මත්වීමටපත් වෙනවා මත් වෙච්ච කෙනාට කල යුතුය नकल युतुदे तोरा बेरा गनीमत हैकी आवक ने तमंट हिते नहीं ते न देखरनवा थारुण मदेन मात्री मेट पत्वेच्च पुझ्चलेयात तमंगे सितत खयात वचनेयात मात्री मनिसाम सुभावेन अयापतत आकुसलेट නැඹුරුවෙච්ච මානසික ස්වභාවයක් ඇති නිසාම පහසු වෙන්න අකුසල කර්මයන්ට යොමු වෙනවා ඒ පුජ්‍යලයා තමන්ගේ සිත කය වචනේ පාවිච්චි කරලා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි දස අකුසල් වලට යොමු වෙනවා එයා එතකොට ප්‍රාණඝාතය කරන්න බය නැහැ ප්‍රාණඝාතය කරන්නට කිසිම චකිතයක් නැහැ තමන්ගේ අවශ්‍යතාවය සූපහසුව වෙනුවෙන් ප්‍රාණඝාතය කරන්න පෙළඹෙනවා දැන් අපේ සමාජය තුල අපේ ලංකාවේ මේ බෞද්ධ සමාජය තුල කොයි තරම්නම් ප්‍රාණඝාතයේ සිද්ධ කරනවද අපි මිනිස්සෙක් මරන්නේ නැති වෙන්න පුළුවන් ඒ වගේම හරකෙක් කෙළුවෙක් කුකුලෙක් මරන්නේ නැති වෙන්න පුළුවන් නමුත් අපි දෛනික ජීවිතය අරගෙන බලන්න කෘෂි කර්මාන්තයේ දෙනකොට ඒ වගේම ගෙදර දොරේ කටයුතු සිද්ධ කරනවා සතෙක්ව මැරීමේ චේතනාවෙන් අපි කොයිතරම් කොයිතරම් ප්‍රමාණයක් කටයුතු සිද්ධ කරනවද වසවිෂ පාවිච්චි කරනවද පින්වත්නි අදත්තා දාණය
තමන්ට අයිති නැති දේවල් තමන් සතු කරගන්න සොරකම් කිරීම කියලා කියන්නේ ඒකයි තමන්ගේ රාජකාරී පහසුකම පෞද්ගලික ප්‍රවේජනයට පාවිච්චි කරනවා නම් එතෙන්දිත් සිද්ධ කරන්නේ හොරකම ඒ වාගේම වැරදි විදියට ඇස කන නාසය දිව ශරීරය සතුරටපත් කරන්න යාම කාමයට අයිති වෙන්නේ ඒවට ඒවයි තියෙන අයහපත් පැත්ත ඒවායේ තියෙන ආදීනව පිළිපදව හැඟෙන්නේ නැහැ සිටින්නේ නැහැ අපේ ජීවිතේට මధుරුවන්ගෙන් හානියක් වෙන නිසා මధుරුවව මරන්න අපි පෙළඹෙනවා අපේ ගෝවිතරට හානි කරන නිසා කෘමියව මරන්න අපි පෙළඹෙනවා ඒකේ තියෙන අයහපත් පැත්ත පිළිබඳව මෙලව සහ පරලෝව වශයෙන් දෙපැත්තෙන්ම අපි කල්පනා කරන්නේ නැහැ අපේ කුෂි භෝග සඳහා වසවිස යොදලා අපි වසවිස ආහාරයට අරගෙන අනේක විද වූ ලිඩ රෝග වලට මුහුණ දීලා ජීවිතය තුළ කොයිතරම් අපි විඳවනවද අපි ජීවිතය තුළ කොයිතරම් ඖෂධ ප්‍රමාණයක් කියලා දානවද ඒ ඖෂධ පාවිච්චිය නිසාම අපේ ඉන්ද්‍රියන් අබල දුබල තත්ත්වයට පත් වෙලා ආවෘෂ කිටි කරලා දානවා වසවිස ආහාරයට අරගෙන අපේ ආවෘෂ අපි අඩු කර ගන්නවා ඒ මෙලෝ වශයෙන් තියෙන විපාක සතෙක් මැරීමේ චේතනාවෙන් කටයුතු සිද්ධ කරලා උපක්‍රම පාවිච්චි කරලා සතා මැරිලා ඒ සතා මැරිච්ච බව දැනගත්තාත් ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා කෝඹියෙක් කෘමියෙක් මැරුවාම මිනිස්සෙක් මැරුවා වගේ බරපතල කුසලයක් නැහැ ඒවා එකතු වෙනකොට ආධ්‍යාත්මික වශයෙන් සාමර්ථ්‍යයක් ඇති වෙනවා එතකොට තමන්ට තමන්ගේ රාජකාරිය සඳහා ලැබිලා තියෙන පහසුකමක් දුරකථනයක් හෝ පෞද්ගලික අවශ්‍යතාවයකට ප්‍රාර්ථන පාවිච්චි කරනවා නම් එතෙන්දී අපි නොදැනුවත්වම සොරකමට වැටෙනවා ඒ නිසා පින්වත්නි මේ වගේ අකුසල් වලට අපි නොදැනුවත්වම පෙළඹෙනවා ඒ වගේම තමයි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය නොදන්නා නිසා නොසිත නිසා තේරුම් ගන්නේ නැති නිසා මේ විදිහට අපේ ඒ මොහොතේ තියෙන අවශ්‍යතාවය ඒ මොහොතේ තියෙන කැමැත්ත නිසා අපි බොහෝ පව් අකුසල් සිද්ධ කර ගන්නවා පින්වත්නි අපි නිරන්තරයෙන්ම ජරාවටපත් වෙන අය මගේ තරුණකම හැමදාම පවතින්නේ නැහැ මට හැමදාම මට අවශ්‍ය විදියට මේ දේවල් කරන්න බෑ මට අවශ්‍ය විදියට හැමදාම මගේ ඇස කන සතුටු කරන්නට බෑ මේවා ටිකින් ටික දුර්වලභාවයට පත් වෙනවා මිනිස් ජීවිතයක් වයෝවෘද තත්ත්වයට පත් වෙනකොට ජරාවට පත් වෙච්ච බව අපිට පැහැදිලි නමුත් පින්වත්නි මව් කුසතක පිළිසිඳගත් මොහොතේ පටන්ම සිද්ධ වෙන දෙයක් තමයි ජරාව ඒ ප්‍රකට බවට පත් වෙන්නේ වයෝ වෘද තත්ත්වයේදී නමුත් නිරන්තරයෙන් ශාරීරික වශයෙන් වෙනස් වීම සිද්ධ වෙන්නේ මේ ජරාව නිසාමයි රූප කලාපයන්ගෙන් හැදිච්ච මේ රූපය නිරන්තරයෙන් වෙනස් වෙනවා එක රූප කලාපයක් ඇති වෙලා පවතිලා නැති වෙලා යන කාලය අපිට කියන්න බෑ ගණනින් දක්වන්න බෑ තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි
खतमानि तीनि उपादो पञ्ञायति वायो पञ्ञायति तितस्स अन्यतत्तं पञ्ञायति हेतुं गे प्रतिफल हटियत बीवेन हेम देयक्म ए हेम देयक् तुलम दकिन्न तीन लक्षण तुन तमाय एतिवीम पैति पैवतीम सा नैतिवीम एतकोट में शारीरिक तीन रूप कलापयन एतिवीम सा नैतिवीम निरंतरेण सिद्ध वेनवा मव कुसक तुल पिलिसिंद गत्त बिलिंदागी ए रूप कलापयन नैतिवेनवा हिता गन्न बेरी इताम पुंचि कालयक पैवतिल नैतिविलाय एक रूप कलापयक नैति वेन कोट रूप कलापयन देखा कैति वेनवा रूप कलापयन देखा नैति वेन कोट हातरक कैति वेनवा रूप कलापयन हातरक नैति वेन कोट अटक कैति वेनवा अटक नैति वेन कोट दासयक कैति वेनवा मे विधियट रूप कलापयन की वर्धनीय वीम वैदिक वीम गुणोत्तर श्रेणी क्रमेट सिद्ध वेन निसा मे मौकुशतुल पिलिसिंद गत्त बिलिंदा कलल रूपयक हटियट वरदनीय वेनवा मौकुशेन बिहि वेनवा तरुण वयस दक्वाम मे स्वभावे सिद्ध वेनवा हैबै मेक जराव बव दन्नी नै विनाश वी मे प्रतिफलयक तमाय तारुण्य कियला कियन्नी ए विनाश वी मे प्रतिफलय तमाय वयोर्ध भावय कियला कियन्नी तरुण बव अवसान वेनकोट रूप कलापयन दहायक मेरेन कोट रूप कलापयन नमयक बिहि वेनवा मे विधियट एकिन एक अडु वेनवा ईट पस्से ऐस्पेनीम कन ऐहीम अभ्यंतरिक बाहिर इंद्रियन्गे अबल दुबलतावयन नैति वेनवा मेक तमाय जराव कियला कियन्नी अपे जीवितय पिलिबंदव नितरम मे विधियट मेनेहि करन्न कियला बुदुहामुदुरो देशना करे अपि हेमोम लिड वेन मिनिस्सु लिडक नति केनेक ने लिडक तीनवनं प्रतिकार कलयुतुमाय नत्तं अनिवार्यम मरणेट पत्वेनवा लिडक स्वभावय मेकाई कोइतरं पुंचि असनीपयक उनत् ए असनीपय नोसलका हरियोत् एक बरपतल तत्वेट पत्वेला मारांतिक तत्वेट पत्वेला एई मरणेट पत्वेन्न सिद्ध वेनवा एनिसा जीवितय कियला कियन्ने लेड रोग उरुम करगत्त एकक् एतकोट अपि हेम मोहतेम करन्ने मोकक्द अपि आहार पान गन्नवा कियला करन्ने मोकक्द लेडट प्रतिकार किरीमक् करन्ने जीवितय कियला कियन्ने रोग निड्डं पभं कुरं रोग नमति कुरुल्लंत वहन्न इतामत्म सुदुसु कदल्ल तमाय शरीरे कियला कियन्ने नत्तम मे पटवी आपो तेजो वायु कियन सतर महा भूतयन्गेन हेदिच्च मे रूपस्कंदे कियला कियन्ने अपि अपे नोदनुवत् कम निसाम अपि नोदन्ना कम निसाम रूपे मूलिक करगेन तमाय पुज्जलयव हंदुन्वन्ने मे पुज्जलया कियला कियन्नी रूपय विचरक भाव तमाय बहु विट दकिन्नी वेदना संज्ञा संकार विज्ञान नाम धर्मयान निसा पेनेन्नी नैहे एतकोट मे पुज्जलया निरंतरेन्म मनुष्या निरंतरेन्म विविध आकारे दुख वलट पत् वेनवा लेड रोग असनीप निसा अपि हेम देयक्म करन्ने रोगवलट प्रतिकार किरीम हटियट ऐ बव पहेदिली वेनवा बुदुरजानन वहन्से गिरिमानंद सूत्रेदी मिनिस्सुंट हेदिन रोग वर्ग लैस्तुवक् दक्वला तियेनवा कासो सासो पिनासो डहो जरो कुच्चि रोगो मुच्छा पक्खंदिका सूला विसूचिका कुट्टं गंडो किलासो सोसो अपमारो दंतु कंडु कट्टु रकसा විතච්චිකා ලෝහිත මෙත්තම් මදුමේහෝ අංසාපිලකා භගන්දලා පිත්ත සමුට්ඨාන ආබාධා වාත සමුට්ඨාන ආබාධා අර රෝගයන් රමතරව වාතයේ පිත සෙමනි සාහෙදෙන රෝග කම්ම විපාකජ ආබාධා
कर्म विपाक निशाह दिन रोग ओपक्कमिका आबाधा अपे ओने कमिन में अपि हदा गन्न लेड पिन्वत्नि दें मद्रव्य मत्वतुर पाविच्च करन आय ओने कमिन में लेड हदा गन्न एगुल्लो वितरक निमे अपित लेड हदा गन्न ओने कमिन में वसविष आहार पान हटियट अरगेन अपि विशिन में अपि लेड हदा गन्न ओपक्कमिका एवागेम मे लयस्तो दक्वल अवसानिट कियनवा दिगच्छा पिपासा उच्चारो पस्सा होति दिगच्छा किला केने कुसगिन्न कुसगिन्न लेडक हटियट दक्वनवा अनिवार्यं प्रतिकार करते पिपासा पिपासयात लेडक प्रतिकार कलयुतुमाई नत्तं मरेनवा කුසගින්නට ආහාර ගත්තේ නැත්නම් මැරෙනවා පිපාසයට පානය කරේ නැත්නම් මරණයටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි උච්චාරෝපස්සා හෝති මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය මේවත් රෝග මේවා කරන්න බැරි වුණොත් මේවා නොකර හිටියත් ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා ඒ නිසා පින්වත්නි අපේ ජීවිතය ආරෝග්‍ය මදයෙන් මත් විය යුතු ජීවිතයක් නෙමෙයි අපිට ලෙඩක් නැහැ මට ලෙඩක් නැහැ මම නම් පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ කියලා කියන ඇත්තෝ අපි අහලා තියෙනවා එතකොට ඒ අය ඒ ආරෝග්‍ය මදින් මත් වුණොත් එහෙම ඒ මත් වීම නිසා ඒ අයත් සිතින් කයින් වචනෙන් අකුසලයට යොමු වෙනවා එවගේම අනෙක් කාරණිය තමයි මරණය අපි මැරෙන අය බව නිතර මෙනෙහි කරන්න ඕනේ පින්වත්නි අපි හැමෝටම වැදගත් වෙනවා මරණය කියලා කියන්නේ පිළිකුල් සාගත වචනයක් හැටියට සමාජය තුළ පිළිගත්තත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ජීවිතයේ සිටින එකම ගුරුවරයා තමයි මරණය මරණයේ ගුරුවරයෙක් බවට පත් කර ගන්න පුළුවන් අපිට අපි නින්දට යනකොට කල්පනා කරන්න ඕනේ මගේ අවසන් රාත්‍රිය මේක වෙන්න පුළුවන් නැගිටිනකොට කල්පනා කරන්න පුළුවන් නම් මගේ අවසන් දවස මේක වෙන්න පුළුවන් නිතර මරණය මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා භාවනාවක් හැටියට වඩන්න කිව්වා චතුරාර්ය භාවනාව එක් භාවනාවක් සතර ආකාරයකට ආරක්ෂාව ලැබෙනවා ආධ්‍යාත්මික බාහිර දෙපැත්තෙන්ම ඒ භාවනාවේ යෙදෙනකොට මරණ සති භාවනාව එකක් බුදු ගුණ භාවනාව අසුභ භාවනාව පෛත්‍රී භාවනාව මරණ සති භාවනාව හැම පැත්තෙන්ම අපිට ආරක්ෂාව ලැබෙනවා අකුසලයට යොමු වෙන්නේ නැහැ කුසලයට යොමු වෙනවා බාහිර වශයෙන් සිදුවෙන උවදුරු වලින් ජීවිතය ආරක්ෂා වෙනවා ඒ වගේම සංසාරික ජීවිතයේ සුවපත් වෙනවා අපි මැරෙන බව නිතර මෙනෙහි කරන්න බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නොබලා මරණ සත්‍ය වඩනවා දේශී ස්වාමීනි ඔබ කොහොමද ජීවිතය පිළිබඳ හිතන්නේ මම අද පින්ඩපාතේ වළඳලා හෙට පින්ඩපාතේ වළඳලා කන් ජීවත් වුණත් ඇති තවත් තාමුදුරු කෙනෙක් ඉන්නවා ස්වාමීනි මම ගත්ත දාන ටික දිරගෙන කන් ජීවත් වුණත් ඇති තව තාමුදුරු කෙනෙක් ඉන්නවා මම ආහාර ටික අරගෙන ඉවර වෙනකන් ජීවත් වුණත් ඇති තවත් තාමුදුරු කෙනෙක් මම අරගත්ත අනබු බත් පිට ගිලිනකම් ජීවත් වුණත් ඇති ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි තව හාමුදුරු කෙනෙක්ගේ නානවා ස්වාමීනි මම නම් හිතන්නේ මේ ඇතුළට ගත්ත හුස්ම ටික
පිටකරන්න ලැබෙයිද කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මුලින් පිළිතුරු දුයිපු සියලුම භික්ෂූන් වහන්සේලා පිළිවඳව දේශනා කරන්නේ ඒ ඇත්තෝ කිසි කෙනෙක් නිවැරදි ලෙස මරණ සතිය වඩන අය නෙමෙයි. මරණ සතිය වඩන භික්ෂුව තමයි ඇතුළට ගත්ත හුස්ම ටික පිට කරන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. මේ ජීවිතේ තරම් අවිනිශ්චිතයි පින්වත්නි. මේ පුංචි සුලං රැල්ලක් මත රැඳිච්ච දෙයක් නේද ජීවිතය කියලා කියන්නේ. එතකොට මරණයට තියෙන අවකාශ කොයිතරම් වැඩිද? අද මාර්යා මීටරයක් ළඟට ඇවිදින්නා. ඒ සම්මත වශයෙන්. නමුත් පින්වත්නි මරණය මාර්යා කොයි වෙලාවේ අපිව වසඟයට පත් කරගන්නවද කියලා කියන්න බෑ. ඒ නිසා පින්වත්නි අපි මැරෙන මිනිස් බව නිතර මෙනෙහි කරන්න ඕනේ. ඇයි එහෙම කරන්න ඕනේ? පින්වත්නි අපි ඉපදුනාට පස්සේ මේ ලෝකේ මිනිස්සු හැටියට අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. දූදරුවෝ හැටියට වෘත්තියක් රැකියාවක් ව්‍යාපාරයක් ජීවිතේ පවත්වා ගන්නට යම් කිසි කුසලතාවයක් දක්ෂතාවයක් ඇති කරගත යුතුයි. ඒ වගේම ගිහියන් හැටියට ජීවත් වෙනවා නම් ආවා විවාහ ආදී සිදු කරන්න ඕනේ. දූදරුවෝ ඇති දැඩි කරන්න ගේතර ඉඩකඩම් යාන වාහන මේ දේවල් ජීවිතේ පහසු කරගන්නට අවශ්‍ය දේවල් සපයා ගන්නට ඕනේ. ඒ සඳහා අපිට බොහෝ කැපකිරීම සිද්ධ කරන්න වෙනවා. බොහෝ දුක් පීඩාවන් මැද්දේ නමුත් ඒව කළ යුතුයි. සමාජය වෙනුවෙන් පරම්පරාව වෙනුවෙන් අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහර ඇත්තෝ මේ ධර්මයේ වැරදි විදිහට තේරුම් අරගෙන ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ උපමා කරනවා සර්පයෙකුට. සර්පයාව වලිගෙන් ඇල්ලුවොත් කඳපතින් ඇල්ලුවොත් සර්පයා දෂ්ට කරනවා. සර්පයාව ඔළුවෙන්ම අල්ලගන්න ධර්මයත් හරි තැනින් අල්ලගත්තේ නැත්නම් අපේම විනාශය තමයි සිද්ධ වෙන්නේ. දැන් පුඤ්ඤ පාප පහින පින්පව් දෙකම නැති කිරීම තමයි නිවන. පින් කරත් සසර දික් වෙනවා, පව් කරත් සසර දික් වෙනවා. සසර දික් කරගන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපු පව් විතරක් නොකර හිටියටමදි පින් කරන්නත් හොඳ නැහැ. අන්න සර්පයාගේ වලිගින් හරි කඩෙන් හරි අල්ලගත්තා. ඊට පස්සේ එයා දුකටපත් වෙනවා. ධර්මය හරියට ග්‍රහණය කරගන්න හරියට තේරුම් ගන්නට ඕනේ. ධර්මය තේරුම් අරගෙන ජීවිතය සතුටින් ගත කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකය එක මොහොතක්වත් වර්ණනා කළේ නැහැ. මේ ලෝකයට ඇලෙන්න කියලා දේශනා කළේ නැහැ. නමුත් ජීවිතය යහපත් ලෙස ගත කරන්න කියලා කිව්වා. සැප සතුට කියලා ලෝකයේ දෙයක් තියෙන බව දේශනා කළා. එහෙම තියෙන නිසා තමයි මිනිස්සු පිළිගන්නේ, සත්වයා ඒක පිළිගන්නේ කියලා දේශනා කළා. ඒ නිසා මිනිස්සු සතුට වෙන්න ඕනේ කිව්වා. කොහොමද? අත්තිසුඛ, අනනසුඛ, භෝග සුඛ, අනවජ්‍ය සුඛ. අපිට සැප තියෙන්න ඕනේ. කොහොමද? මට ජීවත් වෙන්න යමක් කරන්න හැකියාවක්, ව්‍යාපාරයක්, මොනවා හරි දෙයක් කරන්න මට කුසලතාවයක් තියෙනවා. වෙන විදිහකින් කිව්වොත් මට දැනුගතකමක් තියෙනවා මොනවා හරි රස්සාවක් කරන්න. ඒ වගේම මම මගේ ජීවිතේ පවත්වාගෙන යන්නට පහසුවෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන දේවල් මට තියෙනවා.
ඉන්න හිටින්න තැනක් තියෙනවා මගේ කන්න පොන්න අදින්න පළඳින්න දේවල් තියෙනවා මේ විදිහට තමන්ට තියෙන දේවල් පිළිපදව තමන් සෑහීමකට සතුටටපත් වෙන්න පුළුවන් විදිහේ දේවල් තියෙන්නට ඕනේ ඉන්න හිටින්න තැනක් නැති කන්න පොන්න දෙයක් නැති අසරණ කෙනෙක් කොයිතරම් දුකෙන්ද ජීවත් වෙන්නේ වීදියේක ගහක් කැඩ ජීවත් වෙන කෙනෙක් කොයිතරම් දුකෙන්ද ජීවත් වෙන්නේ වාසනාවන්ත මිනිස් ජීවිතයේ කියලා කියන්නේ අති සුඛ අනන සුඛ ණය නැහැ ණය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සුඛ සැපයක් අනවජ්‍ය සුඛ මම කරන කිසිම දෙයකින් මටවත් අනුන්ටවත් සෝබාධාමටවත් පරිසරයටවත් හානියක් වෙන්නේ නැහැ ධාර්මික ජීවිතය. එතකොට නිවැරදි ලෙස කටයුතු කරලා ඇති කරගන්නා වූ සැපය. මේ විදිහට ජීවිතය තුළ සැප වින්දනය කරන්නට ඕනේ. හැබැයි ඒක හැම දෙයක්ම දැනගෙන ඉන්නට ඕනේ. ධර්මයේ පිළිපදව දැන්නේ නැත්නම් මේ සැප වින්දනය ලෝභය දේශයේ මෝහයේ මූලික කරගෙන අකුසලයට නැඹුරු වෙච්ච සතර අපායට යමු වෙච්ච ජීවිතයක් තමයි ගත කරන්නේ. අපි දැනගෙන ඉන්න ඕනේ මගේ තියෙන මේ සියලුම දේවල් කොයි වෙලාවෙ හරි නැති වෙනවා. මේවා අත්හැරලා යන්න සිද්ධ වෙනවා. මරණ මංචකයේ ඉන්නකොට අනේ මගේ දුව අනේ මගේ පුතා මගේ දේපල යාන වාහන ඉඩකඩම් මගේ දක්ෂතාවයන් හැකියාවන් ඒ පිළිබඳව කම්පාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඒකාන්තයෙන්ම චුතිචිතට ඒ දුක් සහගත ලෝභ සහගත අකුසල චිත්තයක් මතුවෙලා ඇවිදින්ලා භවය අරගෙන යනවා සතර අපායට. සතර අපායට ගියොත් ලේසියෙන් ගොඩේන්න ගැලවෙන්න බෑ. නිතරම කරන්නේ අකුසල්මයි. අපිට පේන අපායක් තිරිසන් අපාය. තිරිසන් ලෝකේ ඉන්න සත්තු කොයිතරම් පව් කරනවද? කොයිතරම් අකුසල් කරනවද? ප්‍රාණඝාත ආදී දේවල් කොච්චර කරනවද? ඒගොල්ලෝ දැනගෙන කරේ නැතත් ඒ සියල්ල අකුසල්. අකුසලයෙන්ම නිරන්තරයෙන්ම ලෝභයෙන් සහ ද්වේෂයෙන් පීඩාවටපත් වෙලා තිරිසන් සත්වෝ. නිරන්තරයෙන්ම ලෝභයෙන් ද්වේෂයෙන් කටයුතු සිද්ධ කරන්නේ. අකුසල්මයි සිද්ධ කරන්නේ. අකුසල් කරලා නැවත 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 තිරිසනුන් බවටමපත් වෙනවා. එව බරපතල උට උනහම ඊට පස්සේ නරකයට යනවා. ඒ නිසා බුද්ධාන්තර කාලයක් යනකම් නරකයෙන් අපිට අත් මිදින්න නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මම මැරෙනකොට මගේ නෑදෑයන්ට මගේ දූ දරුවන්ට මගේ සමීපතමයන්ට නැති වෙන්නේ එක්කෙනෙක් පමණයි. නමුත් මැරෙන පුජ්‍යලයට සියල්ල අහිමි වෙනවා. ඒක දැනගෙන ඉන්න වනම් තමන් මැරෙන්න ඉස්සෙල්ලා ඒක තමයි මරණ සතිය වඩනවා කියලා කියන්නේ. මැරෙන මොහොතේදී සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙන බව දැනගෙන ඉන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තා මිය පරලව යන මොහොතේ දූ දරුවෝ බුද්ධිමත් වෙන්න ඕනේ. පෘථග්ජන කෙනෙක් හැටියට ඒ ඇත්තෝ මරණාසන්න වෙනකොට දූ දරුවෝ වටේට ඉඳගෙන අඬනවා නම් දොඩනවා නම් කඳුළු සලනවා නම් අර පෘථග්ජන අම්මගේ තාත්තගේ හිත කම්පාවටපත් වෙනවා. දරුවෝ කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා. ඒ ඇත්තාගේ ඊළඟ භවය දූ දරුවෝ විසින් සතර අපායට යොමු කරනවා. මැරණයට පත්වන බව හොඳටම දන්නවා නම් ශරීරයට අධික දුක් වේදනා දෙන විවිධ බෙහෙත් වර්ග විදලා බට දාලා දුක් පීඩාවට පත් කරනකොට අර මරණාසන්න පුජ්‍යලයාගේ මනසේ ඇති වෙන්නේ උත්සන්න වෙන්නේ දේශය. දේශ සහගත සිටවිලි තරහාවක් ඇතිවෙන්නේ වේදනාව නිසා. එතකොට චුතිචිත්තයට වේදනා මිශ්‍රිත වූ අකුසල කර්මයක් ඇවිදිලා සතර අපායට යොමු කරන්න පුළුවන්. ඒ නිසා
अभी हेम पैत कदीम हेम तैन कदीम भूम बुद्धिमत्ोने अभी मेरे नव जीव दैनगिन जीवात्ोने लोके हेम के मेरे नव दैनगिन जीवात्ोने अभी क्वच्चर कमति अकमति उना अभी दूधर अभी जीवत्ंदी मेरे पुलवाम ये वागे मे माउप्यो मेरा पत्ते पुलवाम इक तमा मे लोके स्वभाव एक तेरुम मरगन जीवित गतकरण अपिट पुलवा कमती ये है कि आवलबे ने नितर मरने में नहीं करना मना अरे मामूली क्यों हुआ भी तमंट लोकु बैदीमक आशावक सामी पेन त्यागे नहीं न तू धरु देव बल वस्तु में देवल तमंट आही भी बिना कोटे तमं हितन विधि ये नोपावती न कोटे कंपा वक कहती नवन मानसक तमंट ऐति करेगा न पुलवाम मट प्रियव मनापो कांत सीलू मदेवल विनस्वेनवा नशेनवा की नितर विनीकरण दूधरवंट आदर करोने दूधरवं अभिवृद्धि प्रार्थना करोने ये अनागत सुरक्षित तावे गुड़न कंटोने नमुत ये दूधर मट अवश्य विधियट वेन्डोने कियला कल्पना करोने निवेदि मार्गेट यमुकरण्डोने नमुत मटावश्य पुच्चलेक मगे दरुआतुलिंग मट दकिन्न बह बुधुहामुद्रो देशना करनो मनुष्य लोके पिलिबंदव नानत्त काया नानत्त संज्ञा पुच्चलो एकिनेकट शारीरिक वशयेन विनश्विनो वगेम मानसिक वशयेन विनश्विनो ए विधियट मेनेहि करन्न कियलयि देशना करे अपि आदरें आरक्षा करन देपल वस्तु इटकलम यानवा मे हेमदयात्म मोहतकिन नतिवेल विनाश वेला यानवा एवा नतिवेनकोट एवा विनाश वेनकोट सोरुनकिन गिन्नेन विनात उवदुरकिन स्वभाव धर्मेन विनाश वेनकोट कंपनयक एति नोवेन्न नम अपि दैनगिन इन्नोने मे हेमदयात्म नसन विनाश वेन देवल बव नितर मेनेहि करनवा नम ए पिलिबंदव अपिट ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ දේවල් අහිමි වීම පිළිබඳ මේ ඇත්ත දන්නවා. බන්දුල මල්ලිකාව දානි බෙදනකොට ලියුමක් ගෙනත් දෙනවා තමන්ගේ දරුවන් වයි. ස්වාමි පුරුෂයා වයි. මරණයට පත් කරලා කුමන්ත්‍රණයකින්. ඒ හසුන इने गहागेन दानि बेदनवा ए विलावे गितेल कलयक सेवकेगी अतिं वेटिला बिंदिनवा हामुदुरो कल्पना करनवा मे विलावे वटिन बोम श्रद्धाविन पिंकमक करन मे उपासकम्मा अर सिदु वेच्च सिद्धिय निसा बिदिच्च कले निसा हित नरक करगनीद दन्ने कुशले शक्ति दुर्बल विलये एनवा उपासिकाव एक गणंगण दया स्वामी मम दवा अरहासुन पतर हामद्रुअ भिन्न नवा स्वामी मगे दर्वि स्वामी पुरुषय कुमंत्रणी इक विलावे इक तनक दिम मरल दाला स्वामी एक मम दु मेरेणव कीन कारण मम करण्य पिंकमक मंकरण पिंकमट स्वामी पुरुषागे दर्वन्गे मरणे मम बाधा वक्कर गति नह स्वामी एनिसा गितेल काले बिदिच्चेक मट गटलुवक नह ए विधियट अपे मनस अपिट हदा गन्न बेरि उनत् अपि ए चरितवलिन अपे जीवित आदर्शमत्व गोडनगा गन्नट सियलु दे विनस्वन भव कमति वन हेमदयात्म नतिवन भव अहिमिवन भव नितर विनेहि करन्न टोने ए वगेम तमाय करमय पिलिबंदव नितर विनेहि करन्न ओने मम मुलिन मेक सदाहन कला अपिट पंचस्कंधे दरागेन सिटिन ताक्कल मे करमयेन गेलवेन्न बेहे अपि करपु होंद देयक तीनवनम नरक देयक तीनवनम एक तमाय अपे पिहिट पिनिस पवतिन्ने मेरे नकोटे
दूधरो दीपल वस्तु यान वाहन इडकडम दैनउगतकम दक्षतावयन कुशलतावयन अत्तरधार मेरेटवा नमुत अपि वात्थरिन्नतु इन्नि करण लद कर्मय वितराय एक अपि वात्थरिन्ने अपि समग इनवा अपि उत्पत्ति लबन स्थाने तीरणे करन्ने कर्मय तमन्गे अवसान मोहतेदी सितटेन सितविल्ल च्युतिचित्ते कीला कीनवा च्युतिचित्ते हटियट कर्मयक् सिहिपत् वेन्न पुलुवन् एहेम नत्तं कर्म निमित्तक् सिहिपत् वेन्न पुलुवन् एहेम नत्तं गति निमित्तक् मे मेनेहि वेन्न पुलुवन् कर्मय कीला कियन्ने करपु पवक् हो पिनक् सिहिपत् वेनवा कर्म निमिति कीला कियन्ने कर्मयट ओहे कुशलयट ओ अकुशलयट उदव करपु अय पावच करपु देवाल मेनेहि वेनवा बुधुहामदुरवंट मल मल पूज करनवा नम पहां पत्तु करनवा नम पहान मतक वेनवा मल मट्टिय मतक वेनवा पैन कोप्पे मतक वेनवा पिंड पाते पात्रे मतक वेनवा सत्तु मरपु केनेकुट एकट उदव करपु अय मतक वेनवा अव्याहुद मतक वेनवा एक तमाय कर्म निमित्त गति निमित्त कियला कियन्ने समहारुंट अते अद्देकें ककुल देकें एदगेन यान्न हदनवा तमंग मरान्न एनवा कडुवा कमोरागेन एनवा अल्लल गिनिगोटकट दान्न हदनवा कियल समहारुंट पेनवा एतकोट ए कियान्ने कर्म गति निमित्त हटियट एया सतर अपायट यान्न सूदानम वेन केनेक एतकोट दिव्य लोक दिव्य विमान वगे देवल अवसान च्युतचित्ते हटियट कुशलयाक अपि पशुबिम सकास्करान्तोने मंग एकाय मुलिं किवे अपे वैडिहित्यो अपे समीपतमयो मिय परलव यन बव अपि දන්නවනම් මිය පරලව යන අවස්ථාවේ ඒගොල්ලන්ගේ සිත තුළ ඒගොල්ලන්ට අකුසල වූ කර්මයක් කර්ම නිමිත්තක් ගත නිමිත්තක් නෙමෙයි කුසල කර්මයක් කුසල නිමිත්තක් ඇති වෙන විදිහටම ජීවත් වෙලා ඉන්න අය පසුබිම සකස් කරන්න ඕනේ ඒ අයට කරන උදව් ඒකයි ඒ නිසා පින්වත්නි අපි කාටත් මේ කර්මය ඒකාන්තයෙන් නිවන් දක්ලා පංචස්කන්ධය දරාගෙන සිටින තාක්කල් විපාක දෙන දෙයක් අපේ උත්පත්ති ස්ථානයේ තීරණය කරන දෙයක් කියන කාරණේ නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මීට වඩා මම දේශ ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනටත් කාලය වැඩිපුර ගියාද කියලා මම දන්නේ නැහැ නමුත් ඉතින් පින්වත්නි ये दहाम करुण मम किटीम मे पिन्न तुंट पेहदिरी करे मे पिन्न तुंट सिती मे शक्ति तीनो विमसी मे शक्ति तीनो एनि साहितला विमसला तेरो मरगेन मे लोके जीवित सनसिल्लिन सतुटिन गतकरला सांसारिक जीवित सोपत करगेन मे मम कियपु सीलु देवल पिन्वत्नि पारमितावन भवतमाई पत्वेन्ने अपिट सीलु दुख नति करला නිවන් සාක්ෂාත් කරගන්න නම් බුද්ධාදී උත්තමයන්ට වගේම අපිටත් පාරමිතා පුරන්න තියෙනවා අපි ප්‍රාර්ථනා කරන්නේ බුදු බවද පස්සේ බුද්ධත්වයේද රහත් භාවයේද අකර්ශාවක මහා සාක් භාවයේද අපිට පැහැදිලි නෑ නමුත් පින්වත්නි අපි ධර්මයට අනුව ජීවිතේ දිහා බලලා තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අපි පාරමිතා පුරලා සංසාරයේ తాවකාලිකෝ සූපත් භාවයට පත් කරගෙන අපි මේ සංසාරික ජීවිතය තුළ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට යොමු වෙච්ච ඇත්තන් හැටියට සංසාරේ කොයි වූ භවයක අපේ භවය සකස් කරගෙන අපිට අපි ප්‍රාර්ථනා කරන බෝධියකින් මුතුන් නිවන් සංසාර කරගන්නට අපිට හැකියාව වාසනාව ලැබෙනවා ඒ නිසා මෙතෙක් වේලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවයේ ඇති වෙන ආකාරයට ධර්ම දේශනාව සංවිධානය කරපු ඇත්තනොත්
මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙච්ච ඇතනු මේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස අපිට බුද්ධ ආදී උත්තමයන් නිවිසනේ ශ්‍රී පවිනවදාල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා ප්‍රාර්ථනා ආකාශත්තා චුම්මත්තා දීවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දීවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්කන්තු ධම්ම දේශනං ආකාශත්තා චුම්මත්තා දීවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන්තරක්කන්තු මම් පරම